Piru FM. Patirul! Dacă mă ne bandă ne siriamune, dacă cade pătă irisia ave pe lune, o cara, o bă, dutu în maghe mă ne dole sindune. Cochiriu! Pura? Ani, raptărâni, buddă, namătă, angoia, udupiririle! Muga? Mune ca rumia de băng? Ina vilava, kettang, umbii, aduna, umbii, hindi! Ne? Bă, kaatua, kiante, papura? Mune, o gheare, da kaatua, măng? Măng, okkara, devie, ge, rusa, po, ge, na, ghiac, nirmane, kala, măng? He? Comadă, pabeduma? Pabeduma, nede. Pabeduma, năng, hondai? E, tu, bie, gaine, întamai, buddă, bădă, dagale, na, ghatiac, inni. ಹೊತ ಉನ್ನತ್ ಮಂಗ ಎನ ಹೊಟ ದೇಯನೆ ಕೇಳ ಒಯ ಗಾಯನೆ ನವತ್ತಾಂ ಹೊನೆ ನೋಹೆ ಕಿಯಾವ ಮತ ಪದನಂ ಉ ಪಹದಿಲಿ ಇರಿಸಿಯಾವ ಕೇಳ ಮೈ ಹಿತಾ ಗನ್ನಂ ಕೋ ಅನಿರಿಕ ಪಲಂ ಬಯನ್ನ ಹ ಮೇ 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 ಹ ಹರಿ ದೆಂ ಐ ಉಂಬ ಆವೆ ಬಡಗಿನ್ನ ಕಲ್ಲಲನೆ ಆ ಮೆನ್ನ ಮಂಗ ಹದಬು ಸ್ಪೆಷಲ್ ಕ್ಯಾಮಕ್ ತಿಯನ ಮೇಕ ಕುರಕ್ಕಂ ಬಿಬಿಕ್ಕಂ ಎಕ್ಕ ವಟ್ಟಕ ಸ್ಟುಅಕೋನ್ ಒಡೈ ದಬಿಯ ಕುರಕ್ಕಂ ಬಿಬಿಕ್ಕಂ ಎಕ್ಕ ವಟ್ಟಕ ಸ್ಟುಅಕ್ ಬಾದನ ಕೇಮ ಕನ್ನ ಯಾಕೋ ಉಂಬಿ ಕೇಮ ಕನವಟ ವಡಾ ಹೊಂದೈ ಬಂ ಉಬೆ ಸಿಂಧುವಕ್ ಕಾಣುವ ಮೊನ ಕರುಮಿಯತ್ತ ಮೇಕ ಉಂಬೆ ನಾ ಮೊನ ಇಲಾವಕಡೆ ಬಂ ಮೆಹಾಟ ಆವೆ ಮಟ ವದ ದೆನ್ನ ಹನಿ ಗೊಂಖೋ ಕಿಲಿಯೋ ಬೋಲ ಮೇ ಪ್ರಾಂತ ಸೇವೆ ಮಿಹಮ ನಿಕಂ ಇಂದಲಾ ಕಿಸೀಮ ವಡಕ್ ನೊಕರ ಕಾಲೆ ಕಾಲ ಕಾಲ ಪೆನ್ಷನ್ ಯನ್ನ ದುಬೆ ಕಲ್ಪನಾವ ಇತಿಂ ಬಂ ಹಮ ದೆನಾಮ ಹಮ ದೆನಮ ಏಮನೆ ಉಂಬಾದನ್ನ ಕಾರ್ಯಕ್ಷಮತಾವೆ ಫಲದಾಯಿತಾವೆ ಇಹಲ ದಾಲ ವಡ ಕರಲಾ මම කියන්නේ වැඩ කරන්න නෙමෙයි බොල එන වැඩ කරන විදිය වහන්සේට කියලා ලකුණු ටිකක් දාගෙන පඩිය පොඩ්ඩක් වැඩි කරගන්න බලන්න උඹේ කියන්නේ කේලමක් කියමු කියලා යොන් අවුලෙන් ඔය හුඟාතය කරන්නේ කේලම් කියලා ලකුණු දාගන්න එක තමයි හැබැයි කෝකිරියෝ ඊට වඩා හොඳ නැද්ද යෝජනාවක් ඉදිරිපත් කරලා ලකුණු ටිකක් දාගත්තොත් හරි හරි ඉතින් වැඩක් කරනවා නම් අපි වහන්සේව ඉලක්ක කරනවාද තප්පුලා දේවිව ඉලක්ක කරනවාද මොකෝ කියන්නේ හනේ උඹේ මොලේ ඇත්තටම හුබස් මැටිද බොල තියෙන්නේ ඇයි තප්පුලා දේවිට මොන යෝජනාව ගෙනවත් රිජෙක්ට් හින්දා රහසිගතව වහන්සේගේ බ්‍රේන් වොෂ් කළා යෝජනාවක් දාමු මං නම් කියන්නේ නිකන් මහන්සි නොවී යෝජනාව නිකන්ම දාමු කියලා බං මොකද වොෂ් කළා කියලා වොෂ් වෙන එකක් නැහනේ ඒක හරි වොෂ් වෙන්නත් ඉතින් කො මිනිහට බ්‍රේන් එක ඒකනේ මං කිව්වේ ಸ್ಮೃತಿಯ ಬಗ್ಗೆ ತಿನ್ನೋ ಅಳು ಕಟ್ಟೆ ಎತ್ತುಲೆ ಪುವಾಗ್ ಗೆಡಿಯ ತರಂಗವತ್ ಮೊಲೆಯಾಗ್ ತಿಬ್ಬನ ಮೆಲಹಟ ತಬ್ಬಿ ಉಲಕ ದೂಕುಮದಿಯ ಸರಣ ಪಾವಾದೀಲ ಅಯ್ಯೋ ಪ್ರಪೋಸಲ್ ನಂ ಕೀಯಾಗ್ ಯೆವ್ವದ ಏಕ ಪ್ರಾಂತಕಿ ನೆಮೆಗಿನೆ ಕೆಮತಿ ವೆನ್ನೆ ಕಿಯನ್ನೇಮ ಅಮ್ಮಗೆ ದುವನೆ ಗಹೆ ಕಟೂಲ್ ಕರನ್ನ ಓನೆ ನೇನೆ ಅನ್ನೇ ವಗೆ ಕಥಾನೆ ಏ ಪಾರು ಒಹೆಗೆ ತಿನ್ನ ನೊಹೆಕ್ಯಾವ ಮಗೆ ಪಿಟಿಂ ಯವನ್ನ ದಹದನ್ನಿ ತುವವ ಯೋಜನಾ ಕರಪು ಕೊಡಾ ಪ್ರಾಂತವಲಿ ನೊಕಿಯ ಕಿವ್ವೆ කියලා ලගෙව්වේ ඒකට වැරදිලා කියවුනේ ඇයි නෑ නෑ මේ තප්පුලා මොකද අපේ උලාකා කුමරියට මේ වෙනකොටත් මොකෙක් හරි කරගහලා නෙමෙයි මං කිව්වේ කරකාර බන්ධනය වෙලා මම කිව්ව විදියට අපේ රාජකීය පාඩශාලාවේ සිත් සතර හැදෑරෙව්වා නං කොහෙද ඔයාට ඕන උනානේ විදේශ අධ්‍යාපනය දෙන්න ඉතින් ඒක අපේ දූ කුමරියට නරකුණේද නෑ නෑ අපේ දූ කුමරියට නරකකුනේ නෑ හැබැයි අපේ දූ කුමරියේ හිඳ ඒ පාඩශාලාව නරක් වුණා කියලා තමයි මුළු රටම කතා වෙන්නේ. නිවි නිවෙන්නේ. ගුණගරුකව විනීතව හැදිච්ච කමට ඉන්න ඇයිද තමයි වැඩියෙන් පද හැදින්නේ. තේරුණාද? ඒක තේරුම් ගන්න ඉස්සෙල්ලා. ඔයා ඉස්කෝලේ යන කාලෙත් පද වැල් හැදුනේ නේද? ඒ විනීතව හිටපු හිඳ වෙන්නේ නැතිනේ. අවු ඉතින් අපි හොඳට ඉන්නකොට ඇහි කටු එනිනා වගේ සමහර අයද? ඉවසන් ඉන්න බෑනේ. ඉවසම්ම ඉන්න බැරි හින්දාද අර හතර දිනෙද්ද කොහෙද වහ බීලත් මලේ නේ මේ කතාවේ දැක්නේ හොඳද දැන් අපේ දූ කුමාරිව සරණ පාවා දෙන්න ප්‍රමාද උනේ ඔයාගේ මේ දීන නිවට නියාලු පතෝල පාලනී කියලා පිළිගන්නවද එච්චරයි මං අහන්නේ මං ඒක පිළිගන්නම් එච්චරයි වරහන් ඇතුලේ මොකද
අම්මා දිහා බලලා දුවගෙන තත්ත්ව වාර්තාවක් හදනවා කියන එකත් එක්ක හොඳේ. මොකද කිව්වේ? මේ ඔය ඔය පොල්තල් පහනෙන් ගහන්න එපා. නාග දනකට වැඩි. කෝකිලියෝ. අපුරු හරියන්නේ. අපි ගිහින් වෙන වෙලාවක එමු ඈ. ඇයි? නිකන් හරි අර පොල්තල් පහනෙන් ගහනකොට අරක ඉන්න කුකුල පියාඹගෙන ඇවිත් අපේ ඔළුවට කෙටුවා. නිකන්ම බෑව. අන්නේ කනි කිරිමි විදියට මොන හිතකින් බලන් ඉන්නද බං? පවුලගෙන් ගුටි කන එක යම්බන් යන්නේ. උරා කෝකිලිය මෙහාට වරෙල්ලා මේ එනවා වංශ කිම කිම නෙමෙයි බොල මම බිම උටා උරා මෙන්න අපේ වංශ තලපතා පොලේ ගහලා වගේ බිම බදාගෙන දොයි අම්මා තප්පුලා දේවි ගහන එක ගහලා තියෙනවා අපහෙන්දෙන් ගලවන සයිස් එකට බිම ඇලෙන්නම මේ වංශ මොකද බං මොකේ උනේ තප්පුලා දේවි පොල්තල් පහනෙන් ගැව්වේ පත බෑවෙන්ද නෑ බොල සිංහාසනේ කකුලක් හදාගෙන මාව බිම වැටුණා අම්මපගියා නෙවෙයි කියන්නේ මේ සිංහාසනේ කකුලක් අඩන් වැටුණා ඔව් බං කොයි පැත්තේ මොන කකුලද කොවලන්න යකෝ මොයේ උස්සන්නේ මගේ කකුල බල උටා මේ සිංහාසනේ කකුල නෙමෙයිද මේ තියෙන්න බල සිංහාසනේ කකුල මෙතන උටා දකුණු කකුලනේ පුරෝ ඈ සිංහාසනේ දකුණු කකුල බං හෑ දකුණු කකුලද හොඳට බලහන් වම නෙමෙයිද බොල උඹලා දෙන්න වම දකුණ පටලව නටන්නේ මාව උස්සහැල්ලා මේ වහන්සේව ඉස්සුවට වැඩක් නෑ ප්‍රාන්තෙම කඩන් වැටුනට පස්සේ වහන්ස වහන්ස මොකෝ සිංහාසනයේක දකුණු කකුල කඩන් වැටෙනවා කියන්නේ බඩුම තමයි ඈ නක්ෂත්‍ර කරුවන් ඔව්ව කට ගන්නවට කියපුවේ මොකද කියලා තියන්නේ කියලා තියන්නේ වහන්ස සිංහාසනයේක දකුණු කකුල කැඩිලා වහන්ස කෙනෙක් බිම වැටෙනවා කියන්නේ වෙන කෙනෙක් එතන පත් කරගන්න කියන එක තමයි ඕන් හිතාදා ගන්න වහන්ස වෙන්න තියෙන දේ වුණා දෛවයට පිටුපස්ස බෑනේ අලුත් කෙනෙක් බලමු නේද අලුත් එකෙක් ගෙනහලා සිංහාසන ආරූඪ කරන්න එහෙමයි උඹලා දෙන්න මගෙන් හතරහන්දි කඩා ගන්න නැතුව අලුත් සිංහාසනයක් ගෙනෙලා මට එනවා මෙතන අලුත් එකකින් දාන්න නෑ 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 ඉතින් කේන්ති ගන්න ඕනේ නෑ වහන්ස අපි එන වහන්සෝම නාවල අලුත්ඳුන් අන්දවල අරන් අලුත් සිංහාසනෙක වාඩි කරන්නම්කෝ මේ ඒක මම්ම තව අලුතෙන් හන්දි කැක්කුම් තෙල් බෝතල් කාලක් විතර අරගෙන වරෙල වහන්ස කොච්චර ඉතින් අලුත් කරන්න හැදුවත් පරණ ලෙඩටික අලුත් වෙවි එනවනේ නෑ මන් නිකන් කිව්වේ හෑ තරහවතර වහන්ස වරෙල එහෙමයි වේනවා ඔනවද ඔය කන්නේ කජු නේද? ආ රබලන්න අපිට දෙන්නේ? නා යකෝ එකයිනේ අනිත් ඒවත් ඔය රහම තමයි අනිකින් මල පිරේතයා මේ වහන්ස ආ ඇටෙන්ඩර් ටික අරන් ආවා ගෙනවද සම්පූර්ණ සිංහාසනයට වෙනමයි කකුල විතරක් දාන්න වෙනමයි කොහේනේ ඈ කියොන් මේ අවසර වහන්ස සම්පූර්ණ සිංහාසනයේ කළුවර දැවයෙන් සාදා රන් පිළියම් කර දියමන්තියා නිලමාණික්කෙන් හැඩ කර ඇති සිංහාසනයේ කවණු දසලක්ෂයයි ඔන් එහෙමයි වහන්ස පාට සිංහාසනේ වහන්ස ආයින්දන් ඉන්නකොට පස්චාත් භාගයට දිව්‍ය ලෝකෙ සපලෝ අනික වහන්ස තප්පුලා දේවි පයින් ඇදලා ඇරියා බය වෙන්න දෙයක් නෑ වාඩි වෙනකොට රිදෙන්නේ නෑනේ ඔව් ඒ පැත්තෙන් ගත්තාම ඒ සිංහාසනේ හොඳ වෙන්න පුළුවන් හොඳයි හොඳයි ඒත් බම් මේ ගාන පොඩ්ඩක් වැඩි වගේ නෙමේ ඊට වඩා පොඩ පහලින් එකක් බලමු නේ මේ ඊට වඩා පහලින් නම් තියන්නේ මේ වහන්ස මේ හල්මිල දෙවේ සාදා රිදියෙන් පිළියම් කරමේ පඩියන් ගල් වලින් හැඩ කර ඇති සිංහාසනේ ඕන් කාවණු 25යි වහන්ස මගේ දෙයි හාමුදුරුවන් පා ඒකත් පට්ට වහන්ස ඔව් ඉඳ ගන්න කොට වලා කුලක පා වෙනවා වගේ පස්චාත් භාගයට සනීපෙන් දැනෙනවා ඔව් එහෙමද එහෙමයි පහවණු 25යි කිව්වේ නේද එහෙමයි ඒකත් පොඩ්ඩක් ගණන් වැඩි වගේ බං මේ ඊටත් පොඩ්ඩක් පහලින් බලහල්ලා මේ පල්ලෙහිම්ම තියෙන්නේ වහන්ස මේ රබර් ලෑල්ලෙන් ගහලා යකඩ පිත්තල පිළියම් කරලා තීග් බෝල වලින් හැඩ කරපු ආසනයක් ඕන් කවණු 10යි රබර් ලෑල්ලෙන් එහෙමයි ඔව් ඉතින් ඒකත් නරකම නෑ නේද බං ලස්සනට හැඩට කරලා ගත්තොත් ඉතින් ලස්සනට හිටී නේ මොකද්ද වහන්ස ෂිප් රබර් ලෑල්ලෙන් ගහලා යකඩ පිත්තල තීග් බෝල වලින් කරපු සිංහාසනයක අපේ මේ වහන්ස කෙනෙක් හිටගන්නේ ෂිප් ෂිප් නැජ නැද්ද වහන්ස එහෙම ඉඳන් ඉන්නවට වැඩිය හොඳ නැද්ද අර රාජකීය කුස්සියේ තියෙන හිරමනේ උඩ වාඩි වෙලා ඉන්නවා අම්ම බල එච්චරද්ද වහන්සට
ලැජ්ජයි කියලා මක් කරන්නද බොල ඉඳන් ඉන්නවා මිසක් මේ අවසර වහන්සේ ඕ මිනිසකටත් වගේ සිංහාසනේ අයින් කරලා මෙතෙන්ට සිරියහනක් දාමුද සිරියහනක් එමයි සතපිල රාජ සභාවේ නඩු විසඳන්නත් පුළුවන්නේ සිංහාසනේ ඉතියත් තිබ බාගෙට නිදිනුවේ මේ උඹල දෙන්න මගෙන් කංගලෝ ගන්න නැතුව රබර් පිත්තල ටීබෝල සිංහාසනේ ඕඩර් කරහැල්ලා මේ කොටස් වශයෙන් ගෙවන්න දෙනවද කොටස් වශයෙන් එමයයි මතක් කරන්න එපා උඹලා මට ඉන්ස්ටෝල්මන්ට් වලට වෙඩි නොවදින අස්සකරත්තයක් ඕඩර් කළා මතකද එක වාරිකයයි ගෙවන්න බැරි වුණේ එන්ජින් අස්සය නැහැ තාම නැහැනේ කෝ ඒ උනාට වහන්සාර වෙඩි නොවදින යකඩ හැන්දාවනි ගහපු වෙ දත් දන්න කල වෙන්නක මේ බලංගෝ මේ පුරා මේක බැලුම් පුටුවක්ද සිංහාසනයක්ද? ඇයි ඔය ඇටි බං පීත්තපටියක් ඇදලා තියහන්? ඔය මදයි? මචං පුරෝ මොකද බං මොකද? පීත්තපටිය කපන්න කතුරක් තියමුනේ. නැත්තම් අපේ වහන්සේ පීත්තපටියට කඩුවෙන් කොටලා සිංහාසනේ කුෂන් එකක් කබලා දායෝ. මේක හරි. මේ කෝකිලිය. ඈ? උන්ට බලහන් ඔය සිංහාසනේ කකුල් හතර ෂුවර් නේද? කොහෙ බලහන්? ඇයි දැන් ආව කකුල අවුලක් නැහැ. අවුලක් නැද්ද? ආ. මොකද මේ අත තියෙන පැත්තේ කොටලා තියෙන සිංහා නිකන් එළුවෙක් වගේ නේ වන් පපෝ මුංගේ කැටයන්න පොඩ්ඩයි දැන් බලන්න යකෝ හැබැයි නේන එක අතකට සංකේතාත්මකව එළුව ඉන්න එකක් හරි බං අපේ වහන්සේත් ඉතින් ඕනම දෙයකට බෑ ගත්ත ගමන්නේ මේ බෝල ටිකක් ඇතට අවුලක් නෑ ලාවට දිලිසිනව නේ වන් මේ කොහේද පොඩ්ඩක් බලන් හයියද කියලා නිකන් බලන්න පොඩ්ඩක් උඩ පැනලා බලහන්කෝ සිංහාසනේ නැගපියකෝ මතකනේ ඇමති මණ්ඩලයේ පුටු ටෙන්ඩරේ ගත්තෙත් ඔය මකබාසගෙන්නේ දැන් බලහන් ඒ රාජකීය පුටු කකුලක් පිට කකුලක් දාන්න ඉන්නේ නැත්නම් ඔව් නේ වන් ඔඩක හිටම් බලන්න හරි බම්බිරා මම පොඩ ෆයිට් එකේ නැගලා පණින්න ගම ඒ කොම්බව පැනහන්කෝ මේ දෙන්නෙක් තියන නෑනේ වන් මම බලන්න මේ උඹ පොඩ බලහන් කකුල් වලින් ජිරිබිරි සද්ද කරනවා කියලා ජිරිබිරි ආවි නේ නේ අපබන එන්නද එන්නද ආ කොකිලෝ එමයි 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 වහන්ස අවසර පස්වන් දහසකට මොකද බලමු මමගේ සිංහාසනේ උඩ නැගලා උඩ පනින්නේ බහප් කිව්වේ අවසර වහන්ස පස්වන් දහසකට දෙයි හාමුදුරුවන් පැත්ත කියන්නේ කොකිලෝ ඔය තත්ත පරිස්සාවක් කළේ ඔව් තත්ත පරිස්සාවක් රාජාදි රාජ කේසර සිංහෙක් බඳු මාගේ හිඳින සිංහාසනේ තත්ත පරීක්ෂා කරන්න බූරුවෙක්ගේ උඩ පනිනවද බල අවසර වහන්ස මේ තත්ත පරීක්ෂාවට සිංහෙක් හොයාගන්න අමාරු හින්දා මං චෙක් කරලා බැලුවේ ඕන් බූරුවෙක් වගේ එහෙමයි වහන්ස ආ නැකතතරි එහෙනම් වහන්ස විවෘත කරමු නේද ආ මේ නකතුරු රාජා පීත්තපටිය කපල ඉඳගන්නකොට සිංහාසන ආරූඪ වෙන්නකො යකෝ අලුතෙන් සිංහාසනයක් විවෘත කරනකොට කට්ටිය ඉන්නේ බෑ බං විචාරේ වහන්ස කට්ටිය පුරෝගෙන මෙතන අන්තිමට ඇස් වහකට වහත්වදී ඊට පස්සේ ආයෙත් පත බෑවේ අංගෙින්ද ඔන්න ඔය විදිහට විවෘත කරමුක වහන්ස හරි හරි ආ කො මෙහෙදියන් කතුර එහෙමයි ඔන්න කැපුවා විවෘත කළා ජීවි වේවා ජය ජීවි වේවා අම්මා අම්මේ පස්ස බද්ද වගේ අම්මෝ යකෝ ගලෝල යන ඇනුන බල ඇනියක් උටකෝ කිලිය උඹ උඩ පෙන්න පාර ඇනියක් මතු වෙලා බල උට අම්මා දැන් බලහල්ලා කොයිදින් ඇයි වහන්ස ඇයි අහන්න බල කොන්ද තියෙන ඇදේට අමතරව දැන් මේ පස්චාත් භාගෙත් ඇදේට යනවනේ ඒක ඒ දවස්වල ඉඳලා ඇදේට නේද ගියේ බලයන් බල යන්න එහෙමයි මේ ඇනේ ඇනුන හින්දා අම්මේ ඇනේ නේක ඇනුන බං ආයි නෑ ඇතුළටම යන්න මේ වහන්ස ඕ සිංහාසනේ රිටර්න් කළා වහන්ස ඒක එහෙමයි දැන් ඒකට වෙන එකක් එවන්නම් කිව්වා ඈ බල එහෙම රිටර්න් කරපු ගමන් සිංහාසන එවන්න උංගා වෙච්චර සිංහාසන තියෙන වෙයි ඒ නෑ වහන්ස වෙන එකක් කිව්වට ඒ සිංහාසනේම තමයි ඇනේනවල අපහු අලුත් එක
එකක් වගේ එවන්නේ ඔන්. ඒක මිසක්. ඒත් මම බැලුවා මේ අපේ ප්‍රාන්ත කොහමද එහෙම වෙන්නේ කියලා. මේක නෙමේ. කොබම් මගේ ඔටුන්න. මේ වහන්සේ. ඔය ගමන් මේ හම්බදේ නෙමෙයි මේ. ඔබ වහන්සේගේ රාගකී ඔටුන්නත් පොඩ රීමික්ස් කරලා ගන්න කියලා දුන්නා ඔන්. මොකක්? මගේ අවසරයක් නැතුවද දුන්නේ? ඔය කියන්නේ ඒ පොට්ට පාටල තිබුණ ඔටුන්න බේත්තල් වලට පුස් කාලා තිබ්බ ගතියන්න පොලිස් කරන්න බාර දුන්න කියලා ඒකයි ඔය කිව්වේ. බලා කාගෙන් අහලාද මේ පඬිත වැඩේ කළේ කියහන්. ඒ ඔටුන්නෙන් එන බේත්තල් සුවඳට මම ආසයි බොල. අනේ බොලේ සිංහාසනේ ඔටුන්නයි කියනවා ඔන්. හරි වහන්සේ දැන් අවුලක් නේ. වාඩි වෙන්න නෙමෙයි මේ සිංහාසන ආරූඪ වෙන්නකෝ. සිංහාසන ආරූඪ වෙන්නේ කොහමද බල පස්චාත් භාගයේ ඇනිච් එක තාම කැක්කුම ගන්නකොට. මේ වම් පැත්තේ යනුනේ වහන්සේ. දකුණට බර කළ සිංහාසන ආරූඪ වෙන්නකෝ. එහෙමයි. යකෝ මන් දැන්නේ දැක්කේ. මේ සිංහාසනේ මගේ හිසට උඩින් තිබ්බ සූර්යකෝ බල මේ තරු ටිහිකු ඉරි ටිහිකු ඉදාලා තියන්නේ. මේකයි වහන්සේ. මේ පාර අපි සිංහාසනේ උඩින් දැම්ම ඇමරිකන් පොඩි අධිරාජ්‍යවාදී ගතියක් එන්නත් එක්කයි දැම්මි. What do you say? Yes, 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 I like it. Then everything okay, no? Sitkoi thing on? Oh, ඉඳගනි මේ ඉඳවා. සිංහාසන ආරූඪ වෙන්නකෝ. ඔටුන්න දාගන්න. පොඩ්ඩයි දහං. මෙයාට ගනින් ඔය ඔටුන්න. කෝ බොලව මේ ඔටුන්න තිබ්බ මැණික් ගල් ටික. යකෝ මේ මැණික් ගල් ටික කලවලා තීබ්බෝල ටිකක් නේද ඔබලා තියෙන්නේ. ඒක හන්නේ පවහන්ස. ඔව ඈතට පේන්නේ මැණික්ද තිබ්බෝලද කියලා. ඒක ලෝකු මැණික් ගල් ටික විකුණලා ගත්ත කාසි වලින් තමයි ඔය සිංහාසනයයි ඔටුන්නයි රිපෙයාර් කළේ. ඔව්. එහෙමයි. මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඔව්.